හැලෝ හැලෝ ඉතින් අද අපි කතා කරන්නේ තවත් වටිනාම වටිනා වීඩියෝයක් අපි කලින් කතා කරා අපිට ආහාරයට ගන්න පුළුවන් ශාක වර්ග 8ක් ගැන ඉතින් ඒ වගේම මේක අද ඒකේ දෙවෙනි කොටස ඉතින් අදත් අපි කතා කරමු අපිට ආහාරයට ගන්න පුළුවන් ශාක වර්ග අපි අපේ පරිසරයේ තියෙන අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන් අපිට ආහාරයට ගන්න පුළුවන් ශාක වර්ග 8ක් ගැන තමයි අද අපි අද වීඩියෝ එකෙන් උත්තර දාගන්නේ අද දෙවෙනි වීඩියෝ එකේ ඉතින් subscribe 5000ට support එකක් දීගෙන යන කට්ටියම ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක වාගේ අලු ඔක්කොටම බන් ෂෙයා කරන්න අනිවාර්යෙන් like එකක් දාන්න comment එකක් දාන්න ෂෙයා කරන්න අපි වීඩියෝ ටික ගිහලා බලමු අද අපි කතා කරන්නේ ශාක වර්ග 8 මොනවද කියලා ඉතින් මේකේ ඊට කලින් කියන්නුනේ මේ ශාක වර්ග ඔයගොල්ලන්ගේ ගෙවල් වල තියෙනවා නම් ඉතින් ටිකක් බෝ කරලාගෙන ඒව බෝ කරලා අනිත් අයටත් දෙන්න සලස්සන්න මොකද මේ ඉස්සරහට කොහොම වේද කියලා කාම කාටවත් කියන්න බෑ. ඉතින් තව දෙයක් දැන් කට්ටිය රැල්ලටම රැල්ලක් කියන්නේ බෑ. ඉතින් කොහොමරි කට්ටිය ගෙවල් වල එළවලු වර්ග හිටවනවා. ඒක හරි දෙයක් කිසිම වැරද්දක් නෑ. අනිවාර්යෙන් එළවලු වර්ග අපි ගෙවල් වල හිටවන්න ඕනේ. හැබැයි තියෙන ප්‍රශ්නේ දැන් මේක මට හිතෙන විදිහට මම මේ කියන්නේ මේක අමතරව කියන දෙයක් එළවලු වලට අමතරව සාමාන්‍ය කුඹුරු තියෙන අය දේශීය වී වර්ග වගා කරන්න කුඹුරු නැති අය තමන්ගේ ගොඩ ගොඩ කියන්නේ ගොඩ ඉඩම් තියෙන වේ ගොඩ හාල් වර්ග තියෙන ගොඩ වී වර්ග තියෙන ඔය සංජාති කියලා හඳුන්වන වර්ග තුර තන හාල් වර්ග ඒ වගේ හාල් වර්ග තියෙනවා. ඉතින් ඒව හිටව ගන්න මොකද දෙකෙන්ම 50 50 කරන් යන එළවලු 50යි අර හාල් වර්ග වලින් 50යි. ඒකට හේතුවක් ඇතුව කියන්නේ මොකද නැත්නම් ඉස්සරහට එළවලු හිඟ වෙන ප්‍රශ්නෙට අමතරව හාල් හිඟ වුණොත් එහෙම ඕගොල්ලන්ට එළවලු හැමදෙස්සම තම්බ දම්බ කන්න එළවලු තම්බලා ගන්න එක සීමාවක් තියෙන උනේ. කියන්නේ එළවලු තම්බලා අපිට හැමදාම කන්න බෑ. උපරිම මොන සතියක් දෙකක් අය එක දිගට එච්චරයි. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එළවලුම වගා කරන එකට අමතරව එළවලුත් එක්ක ගොඩ හාල් වර්ගයකුත් අනිවාර්යෙන් හිටව ගන්න. මොකද ඉස්සරහට හාලුත් හිඟ වෙන්න ඉඩ තියෙනවා මේ යන විදිහත් එක්ක කට්ටිය කියන ඒවත් එක්ක. ඉතින්ද එළවලුයි හාලුයි දෙකම මික්ස් එකේ ඕගොල්ලෝ වවාගෙන යන්න ඉස්සරහට අනිවාර්යෙන් ඒක ප්‍රයෝජනවත් වෙනවා. මොකද එළවලු විතරක් වගා කරොත් ඕගොල්ලන්ට දිගටම යම් අවස්ථාවක් આવුත් අපිට කියන්න බෑ. ඉතින් එළවලු විතරක් කකා ඉන්න බැරි හින්දා ඒ එළවලු කන්න අනිවාර්යෙන් හාල් අපි හාල් වර්ග ඕනි. ඉතින් ඒ හින්දා ඒවත් පොඩි අවධානයක් දීලා ඒකත් වගා කරන් යන්න. ඉතින් අපි බලමු දැන් ගිහිල්ලා අපිට කන්න පුළුවන් ආහාර වර්ග ශාක වර්ග 8ක් අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ අටත් මොකක්ද කියලා අපි දැන් බලන්න යමු. ඉතින් අපි මුලින්ම තෝරගත්තේ මේ ශාකයේ මේක ගොඩක් අය දන්නවා දිය තිප්පිලි කියන ශාකයම නැත්නම් දිය බුලත් කියලා හඳුන්වනවා. මේක ඉතින් අපිට කංකුන් තෙල් දානවා වගේ ඒ අවස්ථාව ඒ වගේ හදලා කෑමට ගන්න පුළුවන්. තීතම රසවත් ගුණෙන් ඉහළ ශාකයක් මේක. ඉතින් හැමෝගෙම ගියත් වල ඇති මේ හොයාගන්න ලේසි ගොඩක්ම ලේසියෙන් හොයාගන්න පුළුවන් සබ් බෝ වෙන ඉක්මනට. මේක දිය බුලත් කියන්නේ එහෙම හේතුවක් තියෙනවා. මොකද මේක බුලත් කොලේ හැඩය වගේ තියෙන එකම නෙවෙයි. මේකේ ඔයාලා ගත්තොත් මේ කොලයක් කාලා බැලුවොත් එහෙම සාමාන්‍ය බුලත් වල එන රහ තමයි මේ කොලවලින්. ඉතින් නිකන් කන්න පුළුවන් ওই සලාද වලට එහෙමත් දාලා කන අවස්ථා තියෙනවා. මේක නිකන් ඉන්නකම ඔය නිකන් කොලයක් කපලා බලන්න බුලත් වල රහ තමයි. ඉතින් කිසිම වසක් විසන්නේ නැහැ. ස්වභාවික පරිසරයේ ඉබේ හැදෙන කිසිම පොහොරක් ඒවා දාන්න ඕනේ නැහැ. ඉබේ ඕන තරම් හැදෙනවා. ඉතින් ඒක පැලයක් තිබ්බත් වාට සෑහෙන පැලතෝගයක් ඒක පැලෙන් බෝ කරගන්න පුළුවන්. ඉතමත් ගුණයෙන් ඉහළ ශාකයක්. ඔය පොඩි කාලේ ඔය පාට වතුර වලට මේ බට ගලලා දැම්මම ඒ බටේ දිගේ ඔය පාට ගලන් යන ඒ වගේ පොඩි පොඩි දේවල් මෙහෙම ඇතින් කරන. ඉතින් මේක කෑමට ගන්න ඉතමත් වටිනා ශාකයක්. ඉතින් ඊළඟ ශාකය වලා කනවා කියලා දන්නවද කියලා එක මම හරියටම දන්නේ නැහැ. මේ තමයි ඇහැල කියන එක. ඉතින් ඇහැල කොළ අපිට කන්න පුළුවන්. මම ඇහැල ගැන වෙන වීඩියෝ කරලා නැහැ තාම. මම ඒක ඉස්සරහට අනිවාර්යෙන් ඇහැල ගැන වීඩියෝ කරන්නම්. ඒක කියන්නේ ඒකේ තියෙන ಗುಣ ගැන සම්පූර්ණ විස්තරයක් එක්ක වීඩියෝ එක ඉස්සරහට කරන්නම්. ඉතින් මේ තියෙන ඇහැල ඇහැල කොළ කන්න පුළුවන්. කනවා කියන්නේ මෙහෙම ඒක ඕනකට වඩා හැමතිස්සෙම කන්න නැන්නත් එපා. සීමාවකට කියන්නේ ඕන සතියකට එකක් එහෙම නැත්නම් මාසෙට එකක් මාස දෙකට දෙපාරක් එකපාරක් වගේ එහෙම කෑවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේකේ ඇහැල කොළ අබ තෙලින් තමයි බෙදලා කන්න ඕනේ. නිකන් සාමාන්‍ය පොල් තෙලෙන් නෙවෙයි. අබ කොළ සෝරි මේ ඇහැල කොළ අබ තෙලින් බෙදලා කෑවහම ඔය රගෙන රාත්‍රී ආහාරයට තමයි ගන්න කියන්නේ. රාත්‍රියට බත් එක්ක මේ ඇහැල කොළ අබ තෙලින් බෙදලා කෑවම ඔය ආහාර නොදිරවන ගතිය කියන්නේ ආහාර දිරවන්නේ නැති ගතියක් තියනා ඉන්නවනේ. සාමාන්‍යයෙන් ආහාර දිරවන එක පරක්කු වෙනා වගේ තියෙන අයට මේ ඇහැල කොළ අබ තෙලෙන් බෙදලා රාත්‍රී බත් එක්ක ආහාරයට ගන්න කියලා යම් වට්ටෝරුවල තියෙනවා. ඉතින් එහෙම කෑව කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක වැඩි ගන්න යන්න එපා. සීමාවක් ඇතුව අබ තෙලෙන් බෙදලා ඕගොල්ලෝ කන්න පුළුවන්. ඉතින් ඊළඟ ශාකය ගැන ඕගොල්ලෝ දන්නවා ඇති. මම මේක ගැන වීඩියෝක් කරලා දිනවා. සහ මේක මේ මැල්ල කියන ශාකයේ මැල්ල කියන එක ඕගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා. මොකද මම කලින් කරා ඔය පපඩම් වගේ බෙදලා ගන්න පුළුවන්
කොළවර්ග ගැන විඩියෝස් කීපයක් කර. ඒ අතරින් ඒකක් තමයි මේ මැල්ල කියන්නේ. මේකෙත් මැල්ල කොළ අපිට තෙලින් බෙදලා ගන්න පුළුවන්. ඉතින් එළඟි තෙලින් බෙදලා ගන්න නම් තමයි ගොඩක්ම රහ මේවා. මේකේ දලු වලින් අපිට සම්බූලයක් වගේ හදලා ගන්න පුළුවන්. මුත්‍රා රෝග, මුත්‍රා පද්ධති ආශ්‍රිතව තියෙන සියලුම රෝග වලට මේ මැල්ල කියන ශාකය ඉතාමත් ගුණදායක, ගුණයෙන් ඉහළ ශාකයක්. බෝ කරගන්න කියන්නේ මේව සාමාන්‍යයෙන් පොඩි පැල ගැතුත් එමේ මුල් අදිනවා සහ දලු වෙන එක පොඩ්ඩක් පරක්කු වෙනවා. කියන්නේ හිමින් හිමින් වර්ධනය වෙන ශාකය. ඉතින් ගෙවල් වල තියෙනවා නම් මේවා කන්න, මේවා කිසිම වසක් විසක් නැති ශාක. මැල්ල කොළ සාමාන්‍යයෙන් එළඟි තෙලින් ගොඩක් අය ඉතින් පොල් තෙලින් තමයි බදින්නේ. ඉතින් එළඟි තෙලින් බෙදලා කනවා නම් ගොඩක්ම ගුණයි. සාමාන්‍ය බත් වේලකට පිරිමහගෙන කන්න පුළුවන්. සාමාන්‍ය කොළේ බෙදලා ගද්දි තිත්තයි බත් එක්ක කද්දි ඒකේ අමුතු රහක් තියෙනවා. ඉතින් කාලා බලන්න. ඊළඟ එක ගත්තේ ගොඩක් අය දන්න පැෂන් කොළ. මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මම මේකගෙන වීඩියෝ කරලා නැහැ. ඕනොට මම ඉස්සරහට කරන්නම්. මේ තියෙන්නේ පැෂන් කොළ. මේවා ඉබේ හැදෙනවා. ඉතින් ගෙඩියක් ඕගොල්ලෝ පොලින් ගෙනහල්ලා හරි අර ටිකක් බීජ ටිකක් ඔය කොහෙන් හරි විසික් කරලා දෙන්න. ඉතින් නිකම්ම පැල බෝවිලා හැදෙනවා. ඉතින් මේක කොළ ඔය සාමාන්‍ය දියවැඩිය අවස්ථාවලටත් ආහාරයට ගන්නවා සහ ඔය අධිරුධිර පීඩනය කියන අවස්ථාවලදීත් මේකේ කුල කෑමට දෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ පැෂන් ඕගොල්ලොන්ට ගෙඩි හැදුනහම බොන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට සාමාන්‍ය දවසකට වේල් කිහිපයක් මෙහෙම පිරිමහ ගන්න පුළුවන්. ඉතින් ගෙඩි හැදිලා තිබ්බම බීම බොන්න පුළුවන්. එහෙම නැත්නම් අමුවෙන් ගෙඩි කන්න පුළුවන්. කන අවස්ථා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ කාලා තියෙනවද දන්නේ. ඉතින් ඉදිච්ච ගෙඩිනුත් කන්නත් පුළුවන්. කොළ අපිට මෙල්ලුම් වලට ගන්න පුළුවන්. බොහොම සමහරක් ගොඩක්ම වෙලාවට මේ පැෂන් කොළේ කලවම් මෙල්ලුම් වලට වගේ යොදා ගන්නවා. ඉතින් කලවම් මෙල්ලුම් ගැන අනිවාර්යෙන් වීඩියෝස් ඕනනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. සමහර මේ කෑම හදන ඒවා දන්නේ නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඒව ගැනත් ඉස්සරහට කතා කරමු. ඉතින් මේකත් උගල දන්න ශාකයක්. මේ තමයි මඤ්ඤොක්ක කියන ශාකය. මඤ්ඤොක්ක එක යලබැස්සම අල කන්න පුළුවන්. කොළ තියෙන කාලට කොළ කන්න පුළුවන්. ඉතින් කොළ මේකේ කොළත් කලවම් මැල්ලුම් වලට දාන අවස්ථා තියෙනවා. සහ මේ මඤ්ඤොක්ක කොළ තිබ්බටුත් එක්ක මැල්ලුම්, කියන්නේ තෙලේ දාලා මේ තිබ්බටුත් එක්ක දාලා කෑම මහ රහයි. බත් කන්න පුළුවන් ඕන තරම්. මේවා මඤ්ඤොක්ක කොළ මැල්ලුමක් එක්ක මඤ්ඤොක්ක කොළ මැල්ලුම් තෙලේ දාලා තිබ්බටුත් එකට දාලා හදනවා මහ රසයි. ඒක ඉතින් බත් කන්න පුළුවන් ඕන තරම්. වල කාලා ඇති. මේක ලෙඩ සෑහෙන රෝග අවස්ථා ගොඩකට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිකාරයක් විදිහට නෙවෙයි, සාමාන්‍ය ආහාරමය ප්‍රතිකාරයක් විදිහට අපිට පාවිච්චි කරගන්න පුළුවන්. සහ මඤ්ඤොක්ක ගැන ඔයගොල්ලන්ට වෙනම වීඩියෝස් ඕනනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට කොහොමරි එකක් මේකේ ಗುಣ ඒවා තියෙන ඒවා සම්පූර්ණයෙන් හොයලා බලලා විස්තරත් එක්ක ඉස්සරහට ඒක ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්න. ඉතින් කොළ මැල්ලුමක් විදිහට මේක අපිට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන ශාකය ගැන කතා කරන්න කලින් කියනවනේ මේ ඊළඟට තියෙන ශාකය කුප්පමිනිය කියන ශාකය. ඉතින් මේක කෑමට ගද්දි සමහරක් ඔය ජානමය ප්‍රශ්න තියෙන අයට මේවා විස වෙන අවස්ථා තියෙනවා. ඒ හින්දා මේක සාමාන්‍ය පරිස්සමෙන් පහරට ගන්න ඕනේ. මොකද හැමෝටම එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. මොකද කන්න පුළුවන් ඒ කොළ මැල්ලුම වගේ සහ කලවම් මැල්ලුම වගේ මේ කොළ අපි දාන අවස්ථා තියෙනවා. ඒ වුණාට හැමෝටම එහෙම කන්න කියන්නේ ජානමය ප්‍රශ්න තියෙන අයට මේක ටිකක් විස වෙන අවස්ථා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ හින්දා පොඩ්ඩක් කුප්පමිනිය කියන ශාකය උගුළු ආහාරයට ගන්නකොට ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් කුප්පමිනිය කියන්නේ ඉතාමත් ගුණයෙන් ඉහළ ඖෂධීය ශාකයක්. මේකේ කොළ, මුල්, පුතු ඒ තියෙන ඔක්කොම විවිධ රෝග අවස්ථා වලට ප්‍රතිකාර කරන්න යොදා ගන්න අවස්ථා තියෙනවා. මම කුප්පමිනිය ගැන වීඩියෝයක් කරලා ඇති. සහ කුප්පමිනිය කොළ ගැන කොළෙන් වලින් කෑම හදන එක ගැන වීඩියෝයක් කෑම channel එකේ කරලා දිනවා. ඒකේ link එක description එකේ දිනවා. ඒකට ගිහිල්ලා බලන්න. channel එකට ගිහිල්ලා ඒකේ තියෙනවා ඔය කොළ වර්ග වලින් විවිධ කෑම හදන ඒවා ගැන. ඉතින් ඒක ගැන ඒකට ජානමය ප්‍රශ්න ඒ වගේ අවුල් තියෙන රෝග අවස්ථා තියෙන අය පොඩ්ඩක් පරිස්සමෙන් පරිහරණය කළ යුතු ශාකයක්. ඉතින් මේ තින්නේ ඔයාලා දන්න කළු කම්බේරිය කියන ශාකය. මම කළු කම්බේරිය ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් කළු කම්බේරිය කියන්නේත් රෝග රසකටම ගුණ දෙන ඉතාමත් වටිනා ශාකයක්. මේකේ ඉදිච්ච ගෙඩි තමයි අපිට ආහාරයට ගන්න පුළුවන්. අමු ගෙඩි විසයි. ඉගෙන විසකින් යම් විසක් තියනවා කියලා කියනවා. අමුවෙන් ගෙඩි කන්නේ. ඒ කියන්නේ මේ ගෙඩි දම්පාට හොඳටම දම්පාට වෙන්න ඉදුනහම තමයි ආහාරයට ගන්න ඕනි. මොකද එතකොට ඒ හොඳටම දම්පාට වුණාම ඒකේ තියෙන විස නැති වෙලා යනවා. ඒ හින්දා හොඳටම ඉදිච්ච ගෙඩි තමයි අපි පළතුරක් විදිහට ආහාරයට ගන්න. ඉතින් මේකේ කොළ වලින් අපිට ලුණු මිරිසක් වගේ හදන්න පුළුවන්. ඒතර කලවම් මෙල්ලුම් වලට දානවා. ඔය කට පැලෙන, තොල් පැලෙන අවස්ථා වලට එමත් මේකේ කොළ ආහාරයට ගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේකෙන්
ලුණුමිරි සාදන වැඩි කියන මම කැම channel එකේ video එකක් දාලා තිනවා ඒක බලන්න අනිවාර්යෙන් මම link එක දාන්නම් මේ කොළ වලින් අපිට ලුණුමිරිසක් වගේ හැදලා බත් එක්ක ගන්න පුළුවන් ඉතාම රසයි කියන්නේ සාමාන්‍ය ලුණුමිරිස වලට වඩා අමුතු රසයක් තියෙනවා මේ කළු ගම්බේරි කොළ යොදාගෙන හදන ලුණුමිරිසේ ඉතින් ඒක මහරම රසයි ඉතින් ගූගල් කාලා තිනා ඒක දන්නවා මේවත් ඉතින් ප්‍රොජෙනට ගන්න ඉස්සරහට ප්‍රොජෙනට ගන්න ඕන වෙන ශාක ඉතින් මේක ගොඩක් අය දන්න ශාකයක් මේ තමයි වැල් පෙනෙල කියන ශාකය මේකෙත් රෝග රසකට ගුණ දෙන ශාකයක් මම වැල් පෙනෙල ගැන වීඩියෝ එකක් කරලා නැහැ ඒක ගැන මම වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම් ඉතින් මේ වැල් පෙනෙල කියන කොළත් අපිට මැල්ලුමක් විදිහට සලාද වගේ යොදන අවස්ථාවක් තියෙනවා මැල්ලුම් වගේ අපිට කන්න පුළුවන් කලවම් මැල්ලුම් වලටත් යොදන අවස්ථාවක් තියෙනවා ඉතින් අමුතු රසයක් මේකේ තියෙන මම මේකෙත් කෑම හදන හැටි මේ කොළ වලින් කෑම හදන හැටි ගැන වීඩියෝ එකක් දාලා තින්නේ ඒක ලින්ක් එකක් මම දාන්නම් ඉතින් මේවා අපි ඉතිරිදා ජීවිතයේදී ඔය මේ නිකන් ඉබේ හැදෙන ශාක ඔය පොඩ්ඩක් වත්ත පිටිය ඇදලා වැළුවොත් මේ ඕන තරම් ඔයාලට හොයා ගන්න පුළුවන් ඉතින් මේවා ප්‍රයෝජනට ගන්න මේවා කිසිම විදිහකින් ගල් වල විසික් කරන්නවත් විනාශ කරන්නවත් යන්න එපා මේවා මේ ඉබේ හැදින්නේ මිනිසුන්ට ප්‍රයෝජනට ගන්න ඕන හින්දා ඉතින් මිනිස්සු වෙන ප්‍රයෝජන ගන්න නෑ දුව ඒවා විනාශ කරලා දානවා ඉතින් මේ ප්‍රොජෙක්ට් එක ගන්න එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකක් ඉක්මනට හම්බෙමු තව වර්ග 8ක් ගැන ඉස්සරහට කතා කරමු එහෙනම් channel එකත් එක්ක දිගටම ඉදිරියට එන්න අලුත් වීඩියෝ එකක් ඉක්මනට හම්බෙමු